දෙවනි පාඩමේ මම තුන්වෙනි කොටස තමයි මේ දැන් කරන්නේ. ඉතින් ගොවිතැන ආරම්භ වීම. අදවෙනි පාඩමේ ගොවිතැන ආරම්භ වීම. ඉතින් මම මීට කලින් මේ පාඩමේ කලින් කොටස් ටික කරා. ඉතින් අපි දැන් අද කරන්න තියෙන ගොවිතැන ආරම්භ වීම. ඉතින් මිනිසාගේ දියුණුවෙහිවත් මානව පරිණාමණය සිදු වුණේ මහා හිම යෝගයේ කියලා ඔය කවුරු ඔය කොයි කවුරුත් දැන් හොඳින් අවබෝධ කරගෙන තියෙනවා මගේ කලින් වීඩියෝ දෙක දැන් ගුවානා. ඉතින් මේ මානව පරිණාමය සිදුවන්නේ මහා හිමියක. ඉතින් මහා හිම යුගය කියන්නේ ඉතාමත් අධික සීතල පුදුවේට අධික සීතලක් එන එක තමයි මහා හිම යුගය කියන්නේ. ඒ වසර 12000 කට පමණ පෙර මේ මහා හිම යුගය අවසන් වෙනවා. අවසන් වෙන ලකුණු පහළ වෙනවා. ඉතින් මේ අවසන් වෙන ලකුණු පහළ වීමත් සමගම අධික උණුසුම් කාල භගවන් තමයි එදෙන්නේ. මේ උණුසුම් කාල භගවන් ශාක සත්ව වේවා මිනිසුන් වේවා සියල්ලන්ට ප්‍රබෝධ ජනක අවස්ථාවක් ගෙන යන තමයි මේ උණුසුම් කාලය නිර්මාණය වෙන්නේ. ඉතින් මේ ශීත කාලය ගවති ශීත කාලයේ අවසන් වූ උණුසුම් කාලය ලැබෙත්ම ගස්වල පළ දරනවා සුලභ වෙනවා. ඒතකොට ශාක ප්‍රබෝධමත් වෙනවා. සතුන්ට ප්‍රබෝධමත් සතුටෙන් ආහාර භුක්ති විඳින පුළුවන් වෙනවා. ඒ වගේම තමයි පළ සුලභතාවයක් ඇති වෙනවා. ඉතින් මිනිසුන්ට නව ප්‍රබෝධයක් නව ජවයක් ඇති වෙනවා මේ මේ කාලම කවණු විදිහ. ඉතින් මේ මහා හිමියෝගේ අවසන් වීම මිනිසාට වඩා වැදගත් අවස්ථාවක් සම්දිස්ථානයක් වෙන්නේ. විවිධ දේවල් වෙනස් වෙනවා විශේෂීකරණයෙන් ලක් වෙනවා. ඒ කියන්නේ දඩයම් මහා හිමියෝගේ දඩයම් කරමින් පැවතුණා. ඒ දඩයම් නැමෙතුණා. දඩයම් නැවිදලා ගෝවිතැනට පුරුදු වුණා. දැන් මිනිස්සු කරන්නේ ගෝවිතැන. තවත් කරනවා මිනිස්සු සතුන් දඩයම් කිරීම වෙනකොට හීලෑ කරගෙන ගෝවිපල වල පවත්වගෙන යනවා. මේ කී දේවල් මේ මිනිස්සු කරන්න පුරුදු වුණා. ඒ වගේම තමයි සතුන් හීලෑ කරගෙන දඩයම් කරන්න පටන් ගත්තා. ඒ වගේම මිනිසුන් විවිධ දේවල් වගා කරන්න පටන් ගත්තා. විවිධ ධාන්‍ය. එතකොට චීන විවිධ රටවල් විවිධ භෝග වගා කරන්න පටන් ගත්තා. ධාන්‍ය වර්ග. එතකොට චීනයේ වී වගා කරනවා. තිරිඟු වගා කරනවා. අපේ තිරිඟු වගා කරනවා මධ්‍යරණින් ප්‍රදේශේ. බඩිරු වගා කරනවා මධ්‍ය මෙක්සිකෝ. මේ මෙකි රටවල් විවිධ භෝග වර්ග වගා කරන්න පටන් ගත්තා. ඒ වගේම තමයි මිනිසුන් වගා කරන වගා කිරීම සඳහා යොමු වෙත්ම එතකොට පවුලේ සමාජිකයන් එක්රොක් වෙනවා එක දැනකට. එතකොට එක්රොක් වෙලා වගා කඩිදු කරනවා. ඒ වගේම පවුල් කීපයක් එකතු වෙලා ගමක් නිර්මාණය වෙනවා. එතකොට ගමක තමයි මේ මිනිසුන් නිරත වෙන්නේ. ඒ වගේම තමයි වගාවට බොහෝම ඇල්ම දක්ව මොවුන් විවිධ ධාන්‍ය වර්ග සොයා ගැනීම සමඟ ආහාරයට ගැනීම සෞඛ්‍ය ආරක්ෂිත ඒවා නිර්මාණය ගෙදරදීම ඒවා නිර්මාණය කරන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි මිනිසුන් ගොවිතැනට පුරුදු වීමත් සමඟ තවත් විශේෂීකරණ ලක් වුණා තවත් දෙයක්. ඒ කියන්නේ තවත් මෙවණම් නිර්මාණය කර ලෝහ වර්ග. ඒ වගේම තමයි මිනිසුන් ලෝහ වර්ග තම ප්‍රතිපෝධනයේට ගත්තා. ඒ වගේම තමයි මිනිසුන් තව මෙවණම් නිර්මාණය කිරීමට පටන් ගත්තා. ඉතින් ඒකට කදිම මිනිසුන්ට දෙනවා ඒ කාලේ මිනිසුන් මේ මෙවණම් නිර්මාණය කිරීමට පටන් ගත්තා ඊට කලින්වත් සාක්ෂි දෙනවා මේ මෙවල නිර්මාණය කරපු බව. ඊශ්‍රායෙල් සොයා ගන්නවා දෑකැත්ත. මැටි නිර්මාණය කරන දෑකැත්ත පිළිබඳව. ඉතින් ඒ කාලේ කොච්චර පොඩි තාක්ෂණයක් තිබ්බද කියලා අද වෙනකොට අපිට තේරුම් ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මුල් කාලයේදී මේ මිනිසුන් ගම් වල මේ වගේ තාක්ෂණයේ දිනු වෙනවා, ගොවිතැන් නැඹුරු වෙනවා. දැන් අපි කතා කරා. ඉතින් මොන්ගේ කලින් පැවති යුගයයි දැන් තියෙන යුගයයි අතර බලද්දී ඉතාමත් විශේෂීකරණයක් තත්ත්වයක් තියෙනවා කියලා අපිට පේනවා. ඒ වගේම තමයි මිනිසුන් ගොවිතැන් කරලා ආශ්‍රය ලබා ගන්න අටු කොටු වලට පුරව ගන්නවා. එතකොට මිනිසුන් ගොවිතැන් කරලා විවේක ගොවිතැන් කරලා ආශ්‍රය ලබා ගත්තට පස්සේ ගොවියන් විවේකයක් ලැබෙනවා. මේ විවේකය මන්දේ යාගල කරනවා, ප්‍රතිමා නෙලනවා, කැටයම් කරනවා, සංගීතය, නැටුම්, චිත්‍ර වගේ විෂයන් කලාත්මක භාවාත්මක භාෂාව හසුරුව ගන්නවා. අනිත් ආත්මික සහෝදරත්වයෙන් පවුල සමග ජීවත් වෙනවා. ඉතින් මේව තමයි එයාලගේ විනෝද එයාලගේ විවේක කාලවල වලදී සිදු කරේ. ඉතින් ඒ වගේම තමයි මම දැන් කතා කරා මේ කලින් වීඩියෝ වල මේ පාඩමේ කොහොමද මේ මිනිසා නිර්මාණය වෙන්නේ, මේ සතුන් ජලාශ්‍රිතව නිර්මාණය වුණු මේ සතා කොහොමද ගොඩ බිමට පිවිසෙන්නේ කියන කරුණු පිළිබඳ. එහෙත් අපිට පූර්ව කේන්ද්‍රස්ථානයෙන් බලපත් වෙන මිනිසා තමයි හෝමෝ සාපේන් මානවය. හෝමෝ සාපියන් මානවය තමයි අපිට ළඟම ඥාතිය. අපිත් හෝමෝ සාපියන් මානවයෝ නිසා. ඉතින් හෝමෝ සාපියන් මානවයෝ සියල්ලක්ම පෘථිවි තලයේ ජීවත් වෙන සියල්ලක්ම හෝමෝ සාපියන් මානවයෝ උද
ශ්‍රීලංකාවෙන් වෙනස්කම් පවතිනවා. අප්‍රිකාවේ මෙන්නම චීනයේ මිනිස්සුගේ මූණ ස්වභාවය බලද්දී ඒ වෙනස හරි ආකාරව පැහැදිලි වෙනවා. ඒ වගේම තමයි. එතකොට අපි හොමෝ සපියන් මානවයා කිව්වට අපිට මේක පැහැදිලි නැහැ. ඇයි මිනිස්සුන්ගේ මූණ වෙනස්? එහෙනම් මොංගලයිඩ්, කොකෝසයිඩ්, නීග්‍රොයිඩ්, ඔස්ට්‍රලයිඩ් කියලා කොටස් හතරක ජීවත් වෙනවා කියලා තේරෙන්නේ අපිට එතකොට. ඉතින් තවත් දවසකින් තුන්වෙනි පාඩම මහා ශ්‍රේණියේ තුන්වෙනි පාඩම ඉතිහාසයේ රගිනේන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අදින් අපි සමු ගන්නවා අල්බෝවන්.